ටවුන් එකේ විෂන් කෑකට ගියා නම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. මේ වෙනකොට රුපියලේ අගේ 170 තබා ගැනීම සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 420ක් ආණ්ඩුව විසින් වෙළඳපොළට නිකුත් කරලා තියෙනවා. හැබැයි අදටත් රුපියල පාලනය කරගන්න බැරුව ආණ්ඩුවට තියෙනවා. බරපතලම වංචාවක් චෝදනාවක් එල්ල වෙනවා රුපියල් මිලියන 5000ක ආයෝජනයක් සම්බන්ධයෙන්. විදුලි දුම්රිය ව්‍යාපෘතිය එම ව්‍යාපෘතියේ සභාපතිනිය මේ සම්බන්ධයෙන් පැමිණිලි කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඍජුව ඇඟිල්ල දික්වෙනවා ඇමතිවරයෙකුට සහ රාජ්‍ය ඇමතිවරයෙකුට. රජයෙන් අහනවා වහාම ප්‍රකාශයක් කරන්න මේ ඇමතිවරු දෙපළ කවුද? පසුගියදා ජනාධිපතිතුමා ප්‍රකාශ කරා ගින් නිල්වල යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් කොමිස් ගත්ත ඇමතිවරු දෙදෙනෙක් සම්බන්ධ. කවුද මේ ඇමතිවරු දෙදෙනා? අද වෙනකන් මේ රටට හෙළි කරලා නැහැ. විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියේ ඩොලර් මිලියන 500ක් මේ රටට ආයෝජනය කරන්න හදපු ඒ අය 5 මාසේ 10 ජනාධිපතිතුමාට ලියුමක් ලියනවා. ලියලා කියනවා මෙන්න මේ දෙන්න මේකට සම්බන්ධයි, ඒක නිසා තමයි මේක කෙරෙන්නේ නැහැ කියලා. හැබැයි දැන් මාස 3ක් විතර වෙනවා. කොහොම මේවට කියාමාර්ග ගත්තා? පොලිස්පතිතුමා හරිනම් ඉල්ලාස් කරන්න ඕන. එහෙම නැත්නම් පොලිස්පතිතුමා වයින් කරලා දාන්න ඕන. හැබැයි ඒ වෙනුවට එතුමා ස්කොට්ලන්තයට යවනවා පුහුණුවක් ලබා දෙන්න. අද වෙද්දි නාලකද සිල්වා නියෝජ්‍ය පොලිස්පතිතුමා අත්අඩංගුවට අරගෙන නැහැ. මෙච්චර සාක්ෂි තියෙද්දිත් ඇයි එතුමා අත්අඩංගුවට ගත්තේ නැත්තේ කියලා අපිට ගැටලුවක් තියෙනවා.